ආයුබෝවන් ඔබ එක්වන්නේ ITN රාත්‍රි ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන ආරේසිංහ මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත අතුරුදන් වූ රාජිත ලංකා හොස්පිටල් වෙතින් මතුවෙයි රාජ්‍ය සේවයේ රස්තියාදුවට එරෙහි වූ ජනපති නව වසරේ පැල දස ලක්ෂයක් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා නරහෙම්පිට ලංකා හොස්පිටල් පෞද්ගලික රෝහලට ඇතුළත් වී තිබෙනවා. ඔහු හෘද රෝග ඒකකයට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කළා. ආන්දෝලනාත්මක සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙනුයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරින් දුනිකුත් කළේ. තමුන්නාසර දන්නවනේ රාජපක්ෂ යුගයේ සුදුවෑන් එකෙන් ගිහිල්ලා ලංකාවේ දෙන්නෙක් බේරුණා. එක්කෙනෙක් තමයි මේ මාත් එක්ක ඉන්න එක්කෙනා අතුල. කෝල්ස් ගත්තා සර් අපි බඩු කැල ඉස්සුව කියලා. ප්‍රශ්නකින් කරනකොට ඉති විවිධ වද හිංසා කරන්න සිද්ධ වෙනවා. නියපොතු ගලවන්න එනවා. දත් ගලවන්න එනවා. කාන්තාවක් ගෙනැල්ලා කටට පිස්තෝලේ තියලා කට අස්සර පිස්තෝලේ දාලා අදත් ඒ කාන්තාව මානසිකව කඩාගෙන වැටිලා කතා කරගන්න බැරුවට ඉන්නේ. සුදුවෙන් මාධ්‍ය හමුවට සහභාගී වූ දෙදෙනා මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර ඔවුන් හෙට යලි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව කොළඹ, බේරුවල සහ වාතුව ප්‍රදේශවල පිහිටි රාජිත සේනාරත්න මහතාගේ නිවාස පරීක්ෂා කළද ගෙවුණු දින දෙක තුළ රාජිත සේනාරත්න මහතා පොලිස් නිලධාරීන්ට සොයාගත නොහැකි වුණා. රාජිත සේනාරත්න මහතාගේ කොළඹ පිහිටි නිවස අද පස්වරුවේද පරීක්ෂාවට ලක් කෙරුණා. ඇමතුමා කෝද? අපිට කියන්න කොහේ? මන්ත්‍රීතුමා කෝද? මන්ත්‍රීතුමා කෝ? එකම දේ තමයි තේ. නෑ කියන්න කොහේ? ඒකම නෑනේ කොටා ඔයා දන්නේ නෑ. පිළිතික සංචාරයක් තියෙන ලංකාව තුල ඉන්නවා. මලගම්තුමා මොකෝ මේ මේ? ඔබතුමා නම් දන්නව ඉන්න දැනනේ. මමයි කොහොමද දැන් ඉන්න දැන මේ අද ප්‍රෙස් එකක් දාලා අපි කිව්වනේ ඉතින් ආයේ මෙතන පාරවල් දැන කියන්නේ. නෑ ඔබතුමා බලන්න දාවේ කොහොමද සර්? මම බලන්නේ නෑ. ඇයි ඔබතුමා හැංගිලා ඉන්නේ? මම දන්නේ නෑ හැංගිලා ඉන්න ඕන නෑ මම. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා විශේෂ කාර්ය බලකායේ එක්ව මෙසේ පරීක්ෂාවට ලක් කළද සේනාරත්න මහතා එම නිවසේ නොසිටි බැවින් අදාළ නිලධාරීන් පිටව ගියා. අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ වූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එහිදී චෝදනා එල්ල වුණා. CID එක ගැන තමයි අපිට පුදුම වෙන්න ඕන. රාජිත් සේනාරත්න වගේ කෙනෙක් හොයාගන්න බැරි නම් ඉතින් මට හිතෙනවා මේ එතුමා හොයාගන්න බැරි වෙන්න විදියක් නැහැ. මොකද එතුමා පිළිබඳ පරීක්ෂණයක් කියපුවාම එතුමාට විදේශීය ගමන් තහනමක් ලබා ගත්තාම තිබුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමසලින් ඉන්න. නෑ ඒක දුර්වලකමක් හෝ එහෙම නැත්නම් ශක්තිවත් කමක් නෙමෙයි පිමු වෙන්නේ. මේ පුජ්‍යලයාගේ ලැජ්ජ නැතිකම. රටේ ඇමතිවරයෙක් වශයෙන් කතා වූ මොහුට රටේ අධිකරණය මගින් දැන් නියෝගයක් නිකුත් කළා තුමා අත්අඩංගුවට ගන්න. කොන්දපණ ඇති මිනිසෙක් නම් ඔහු දැන් වහාම ඉදිරිපත් විය යුතුයි පොලිසියකට. පොලිසිය හරහා අධිකරණයට. කාලයේ සෑම අයකුටම ඉතා වැදගත් බැවින් සේවා ලාභීන්ට කාර්යක්ෂම හා ප්‍රශස්ත සේවාවක් සැපීම රාජ්‍ය සේවකයන්ගේ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. සේවා සැපීමේදී කිසිදු අක්‍රමිකතාවක් සිදු නොවිය යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කරන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද පස්වරුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් වේරහැර කාර්යාලය හදිසියේ නිරීක්ෂණය කළා. කිසිවෙකුටත් නොදන්වා ජනාධිපතිතුමා මෙම නිරීක්ෂණයට එක්වීමද විශේෂත්වයක්. ඡායාරූප ගැනීමේ සිට රියදුරු බලපත්‍රය නිකුත් කිරීම දක්වා වූ සියලු අංශ මෙහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. එම කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය හමු වී ආයතනයේ ක්‍රියාකාරීත්වයද විමසා බැලුවා. මමත් රාජ්‍ය සේවකයෙක් හැටියට මම ලේකම් හැටියට මට එන දවසට එන හැම එකක් මම අහක් කළා යන්නේ මම රාජ්‍ය සේවකයෙක් නිසා මම කියන්නේ මම 30ක් රජයේ සේවය කළා තියෙනවා මම සේවය කරන්නේ මට පත් කළා තියෙනවා මම ඒක කරන්න ඕන මගේ කාලේ යටතේ සේවය ජනතා සේවයක් හැටියට පත් වෙන්න ඕන ඒක නේද හරි ක්‍රමේ සිස්ටම් එක හොඳ නැත්තම්
ජනතාව සමග සාකච්ඡා කර ගැටලු නිරාකරණය කිරීම රාජ්‍ය සේවකයාගේ වගකීම බවයි ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේ. අතිවිශාල පිරිසකට සේවා සපයන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැනි ආයතන ආදර්ශමත්ව ක්‍රියා කිරීම ඉතා වැදගත්. එහිදී දූෂණ වංචාවන්ට ඉඩ නොතැබීමට සියලු නිලධාරීන් තරයේ ක්‍රියා කළ යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ. සේවක පුරප්පාඩු පවතින්නේ නම් උපාධි දහරින් 54,000 සුදුසු පිරිස් ඒ සඳහා බඳවා ගැනීමට හැකි බවයි ජනාධිපතිතුමා කියා සිටියේ. මේ අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ රෝහලද අද පසුරුවේ ජනාධිපතිතුමා නිරීක්ෂණය කළා. සියලු සායන කටයුතු මෙන්ම ශල්‍යාගාරද එහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. රෝහලේ පවතින අඩුපාඩු වලට කඩිනමින් විසඳුම් ලබා දීමට පියවර ගත යුතු බවට ජනාධිපතිතුමා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේදී දැන්වීම් පළ කර නිසි ක්‍රමවේදයකට එය ඉටු විය යුතු බවද ජනාධිපතිතුමා අවධාරණය කළා. ගාලුමෝදුර අභියස පිහිටි ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට අද ලක් වුණා. විධිමත් අයුරින් නඩත්තු කර අවට භූමිය අලංකාර ලෙස පවත්වාගෙන යා යුතු බවයි හමුදාපතිවරයාට සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ජනාධිපතිතුමා දැනුම් දුන්නේ. විධිමත් සැලැස්මක් ඔස්සේ එම කටයුතු කඩිනමින් සිදු කරන ලෙසද ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇතුළත්ව සිටින ලංකා හොස්පිටල්හි දර්ශන මේ වන විට අප වෙත ලැබෙමින් පවතිනවා. අප ඒ දෙස යන් යොමු වෙමු. වසර 10කට පසු සිදු වූ විරල ගණයේ වලයාකාර සූර්යග්‍රහණය දැක බලා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ජනතාවට අද උදා වුණා. මෙම සූර්යග්‍රහණය ආරම්භ වූයේ අද උදෑසන 8:09ට. සූර්යා සහ පෘථුවිය අතරට චන්ද්‍රයා පැමිණීමේදී සූර්යා චන්ද්‍රයාගෙන් වැසීම සූර්යග්‍රහණය ලෙස හැඳින්වෙනවා. උදැසන 8:09 සිට 11:25 දක්වා පැය 3:15 ආසන්න කාලයක් සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්වුණා. වාකරේ නගරයේ සහ තලී මන්නාරම යාකරණ රේඛාවෙන් උතුරු ප්‍රදේශයට මෙම සූර්යග්‍රහණය වලයාකාර ලෙස දිස්වුණා. ඒ අනුව යාපනය, කිලිනොච්චි, මුලතිව් මෙන්ම නැගෙනහිර, ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්වලට එය පැහැදිලිව දැකබලා ගැනීමේ අවස්ථාව උදා වුණා. දකුණු ප්‍රදේශයට එය දිස්සූයේ අර්ථ සූර්යග්‍රහණයක් ලෙසයි. සූර්යග්‍රහණය නැරඹීමේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක වූයේ මුලතිව්හිදී. ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයෙන් ගමන් කර ඉන්දියන් සාගරය ඔස්සේ සූර්යග්‍රහණය ඉන්දුනීසියාවෙන් අවසන් වන බවයි ආතර්සී ක්ලාක් ආයතනය සඳහන් කළේ. මේ අනුව ඉන්දුනීසියාව, සිංගප්පූරුව, ඉන්දියාව, ඕමානය, අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව ආදී රටවලටද මෙය අඩුවැඩි වශයෙන් දැකගත හැකි වුණා. Okay.
මෙවැනි වලයාකාර සූර්යග්‍රහණයක් ශ්‍රී ලංකා වාසීන්ට යළි දැකගත හැකි වන්නේ 2031 වසරේදී. එමෙන්ම පූර්ණ සූර්යග්‍රහණයක් ශ්‍රී ලංකා වාසීන්ට දැකගත හැකි වන්නේ 2070 වසරේ මේ 21 වනදායි. අද පැවති සූර්යග්‍රහණය දැක බලා ගැනීමට දිවයිනි සෑම ප්‍රදේශයකම ජනතාව එක්ව සිටියා. සුනාමි ඛේදවාචකයෙන් දිවි අහිමි වූ හා අතුරුදන් වූ පුද්ගලයන් සිහිපත් කරමින් විවිධ සැමරුම් වැඩසටහන් අද දිනේ ක්‍රියාත්මක කිරීමේ ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් මෙම ඛේදවාචකයට මුහුණ දුන් අය වෙනුවෙන් ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ඇතුළු බොහෝ දෙනා ශෝකය පළ කිරීමට එක් වුණා. සුනාමි ඛේදවාචකයෙන් විපතට පත්වුවන් වෙනුවෙන් ශෝකය පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිවේදනයක් නිකුත් කළා. ජනාධිපතිතුමා එහිදී සඳහන් කර ඇත්තේ සුනාමියෙන් බිහිසුණු හා අමිහිරි මතකයන් තුළින් යළි එවන් විනාශයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා පෙර සූදානමකින් සිටිය යුතු බවයි. ඒ සඳහා නව තාක්ෂණික ක්‍රමවේද සමඟ අනුගත විය යුතු බවද ජනාධිපතිතුමා සඳහන් කරනවා. සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය පිරිස් සිහිපත් කරමින් අද පෙරවරු 9:25 සිට 9:27 දක්වා රටපුරා විනාඩි 2ක නිශ්ශබ්දතාවක් සුරැකීමට කටයුතු කෙරුණා. ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙක්ුණා ඒ විජේරාමන් හිල නිවසේදී. සුනාමි ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස් සිහිපත් කිරීම සඳහා සෑම වසරකම දෙසැම්බර් 26 වනදා ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කර ඇති අතර එවිනුවෙන් මෙවර ප්‍රධාන උත්සවයේ පැවැත්වුණේ ගාල්ල තෙල්වත්ත පැරෑලිය සුනාමි ස්මාරකයේ අභියසදී. මෙ අතර ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ බේබි 81 සිද්ධියට සම්බන්ධ ජයරාජ් අභිලාෂ් දරුවා මඩකලපුව කුරුක්කල් මඩම්හි සිය නිවසේදී සුනාමි සැමරුම සිදු කළා. සුනාමි ඇතිවන අවස්ථාවේදී මාස දෙකක් වයස ඇති වූ මෙම බිලිඳා සුනාමි රළපහරට ගසාගෙන ගොස් සිටියදී හමු වූයේ කල්මුනේ ප්‍රදේශයේ මුහුදු වෙරළේ පඳුරු සහිත ස්ථානයකින්. ඔහු සුනාමියට හසු වී රෝහලට ගෙන ආ 81 වෙනියා වීම නිසා බේබි 81 ලෙස නම් කරනු ලැබුවා. ශ්‍රී ලංකා නියුන් සංවිධානයේ නියෝජිතයින් රැසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණා. ඒ අරලියගහ මන්දිරයේදී. ලෝකයේ විශාලතම නියුන් එකමුතුව සාදමින් ලබන මාසයේදී ගිනස් වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා නියුන් සංවිධානය අපේක්ෂා කරනවා. මෙය ශ්‍රී ලංකා ට්වීන්ස් ලෙසයි නම් කර ඇත්තේ. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ලබන මාසයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා නියුන් සම්මේලනයේදී මෙම වාර්තාව පිහිටුවීමට නියමිතයි. එහි ආරාධනා පත්‍රය අග්‍රමාත්‍යතුමා වෙත පිළිගැන්වීම අද සිදු කෙරුණා. ඒ සංවිධානයේ නිර්මාතෘ උපුලේ ගමගේ මහත්මිය විසින්. සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් නියුන් සහෝදර සහෝදරියන් 28,000ක් පමණ මෙම සංවිධානයේ සමාජිකත්වය ලබාගෙන තිබෙනවා. තලවකැලේ නුවර එළිය මාර්ගයේ බංගලාහත ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගියා. වෑන් රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමිනුයි මෙම අනතුර සිදු ඇත්තේ. මියගොස් ඇත්තේ 65 නානුවේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු ත්‍රිරෝද රථය ධාවනය කර තිබෙනවා. ත්‍රිරෝද රථය නොසලකලිමත් අයුරින් ධාවනය කිරීම හේතුවෙන් අනතුර සිදු ඇති බවයි නානුවේ පොලිසිය සඳහන් කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. මේ අතර තලවකැලේ නුවරඑළිය මාර්ගයේ ලිදුල බෑවෙල් ප්‍රදේශයේ වාහන තුනක් ගැටී අනතුරක් සිදු වුණා. තලවකැලේ සිට නුවරඑළිය දක්වා වැලිපටවාගෙන ධාවනය වූ ටිපර් රථයක් ජීප් රථයක ගැටී ඇති අතර හැටන් දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් අනතුරට පත් වූ ජීප් රථයේ පිටුපස ගැටී තිබෙනවා. අනතුරෙන් 5 තුවාල සිදු වුණා. කොළඹ මහනුවර මාර්ගයේ කිරිල්ලවල ප්‍රදේශයේදී නවතා තිබූ කන්ටේනර් රථයක බස් රථයක් ගැටීමෙන් 16 තුවාල ලැබුවා. තුවාල ලැබූ පිරිස ගම්පහ මූලික රෝහලට ඇතුළත් කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් යක්කල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
එළමෙන මහමැතිවරණයේ ප්‍රබල විපක්ෂයක් ගොඩනැගීමට සහාය දෙන ලෙස ජාතික ජනබලවේගය අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඉල්ලා සිටියා. එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ පක්ෂයේ අර්බුදය විසඳාගත නොහැකි එක්සත් ජාතික පක්ෂයට විපක්ෂයක් ගොඩනැගිය නොහැකි බවයි. ආණ්ඩුව කවරක්ද කියලා දැන් තීරණය වෙලා අවසන්. ජනතාවගේ අතින් ආණ්ඩුව ගිලි වුණාට පසුව අන්නේ ආණ්ඩුවට බලපෑම් කරන්න පුළුවන්, ඒ ආණ්ඩුව මෙහෙවන්න පුළුවන්, ජනතාවගේ අයිතීන් විසුවෙන් අයිතීන් කප්පාදු කරනට ඒ තරයි ආණ්ඩුවට හඳුනා ගන්න පුළුවන් විපක්ෂයකට. ඒ නිසා අපි හිතනවා ප්‍රබලතම විපක්ෂයක් නිර්මාණය කිරීම අවශ්‍යතාවය තමයි මැතිවරණදී අපේ ප්‍රබලතම භූමිකාව බවට පත් වෙන්නේ. මා හිතනවා ප්‍රබල විපක්ෂක භූමිකාව ඉටු කිරීමට සමත් වෙන සාධක කිසිවක් අද එක්සත් ජාතික පක්ෂය සතු නැති බව තමයි පෙන්නුම් කරමින් තිබෙන්නේ. ජනතාව වෙනුවෙන් විපක්ෂ කාර්යභාරය නෙවෙයි, පක්ෂයක් හැටියට සමගිය. මොකද චන්දෙන් පස්සේ කිව්වේ නලින් බණ්ඩාර මාධ්‍ය සාකච්ඡාවක් ඇඳලා කියනවා රනිල් වික්‍රමසිංහ සල්ලි හොරකම් කරා කියලා. අකිල විරාජ් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා කියනවා සල්ලි හොරකම් කරේ අපි නෙවෙයි, ඕගොල්ලෝ ඕගොල්ලෝ ගාව තමයි සල්ලි තිබ්බේ කියලා. පක්ෂද මේ? තව නායකයා ගාල්ලේ රැස්වීමකට ගිහිල්ලා කියනවා සමීක්ෂණ වාර්තා හතරකින්ම පරදින බව වාර්තාව කොට තිබුණා. මම නම් පරදින බව දන්නවා. තමන් පරදින බව දැනගෙන තමන්ගේ පාක්ෂිකයන්ට ඇයි කිව්වේ ජයග්‍රහණය කරන වැඩට එන්න කියලා? මැතිවරණ ව්‍යාපාරවලදී එම නායකයෝ සජිත් ප්‍රේමදාස මහදැක්ක පහුගිය දා කොළොන්නාවට ගිහිල්ලා කියනවා පක්ෂය ඇතුළෙම තමයි මගේ කකුලෙන් අදින්න කියනවා. ඒ නිසා මම හිතනවා සංවිධානයක් හැටර ගත්තත් දේශපාලනයක් හැටර ගත්තත් වගකීම් ලෙස ගත්තත් මම හිතනවා එක්සත් ජාතික පක්ෂ භූමිකාව සැලකිය යුතු ප්‍රමාණයකට දුර්වල වුණු අවස්ථාවක තමයි දැන් පවතින්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අභාප්‍රාප්ත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතාගේ දේහයට අද අවසන් ගෞරව දැක්වුවා. බුරැල්ල පෞද්ගලික මල් ශාලාවක් වෙත පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසන්න ජයවර්ධන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වුවා. අධිකරණයේ විභාග වූ තීරණාත්මක නඩු ගණනාවක විනිසුරුවරයෙකු ලෙස ප්‍රසන්න ජයවර්ධන මහතා කටයුතු කර තිබෙනවා. මේ යන විට 63 වන වියේ පසු වූ ප්‍රසන්න ජයවර්ධන මහතා වාණිජ නීතිය මෙන්ම බැංකු නීතිය සම්බන්ධයෙන් විශේෂඥෙක්. මහ බැංකු බැඳුම් කර වංචාව සම්බන්ධ විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසමේ සමාජිකයෙකු ලෙසද ඒ මහතා කටයුතු කළා. වත්මන් ආණ්ඩුව කිසි විටකත් දේශපාලනය සඳහා අධිකරණය යොදාගන්නේ නැති බව රාජ්‍ය අමාත්‍ය WDJ සෙනවිරත්න මහතා පවසනවා. කමල් රත්වත්තේ මහතා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ලෙස සිය රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නව සභාපතිවරයා රාජකාරී ආරම්භ කිරීම සර්වාගමික වතාවත් මැද්දේ සිදු කෙරුණා. කමල් රත්වත්තේ මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත මල්ලිකා රත්වත්තේ මහත්මියගේ පුත්‍රයායි. නීතිය කාටත් එක සමානව ක්‍රියාත්මක කිරීමේ යුගයක් බවට අද අපිට මන අපිට පේනවා. මොකද ඊයේ පෙරේද නීතියෙන් සිංගල ගිය ඇමතිවරයෙක් පවා තනුවට අරගෙන ඔහුට ඒ සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමට අවස්ථාවක් ලැබල දීලා නැවත අප පිළිදස් කළා තියෙනවා. මට අපිට මතකයි පෞගිය අවුරුද්දේ ගාමිණී සෙනරත් කියන මහත්මයක් නීතියෙන් කිසිම වරදක් හෙළිදරව් නොවි ඔහු සෑහෙන කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ තියලා ඊට පස්සේ නඩුවක් පවරලා ඒ නඩුවෙන් ඔහුව නිදොස් වුණා. එදා අනුර සේනානායක අවුරුද්දක් රිමාන්ඩ් බන්ධනාගාරයේ තිබ්බා. ඔහුට කිව්වේ මොකද? ඔබ නිදහස් කරනවා, ඔබ වහාම උතුරෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඔබට බලපෑම් කළා කියලා කියන්නේ කියලා. ඒ නොකීම නිසා තමයි ඔහු ඉතර දීර්ඝ කාලයක් රිමාන්ඩ් බඳනාගාරයේ තිබෙන්නේ. පරිගැණීමේ චේතනාව නඩු පැවරීමක් මේ ආණ්ඩුවෙන් කෙරෙන්නේ නැහැ. ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් සහතික ලබා ගැනීමට පැමිණෙන ජනතාවට ඉතා කඩිනමින් තම සේවාව ඉටු කර ගැනීමේ ක්‍රමවේදය ආරම්භ කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. එම ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් පැමිණි ඒ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ. නුගේගොඩ පිහිටි ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයේ ඉදිරිපිට වෛද්‍ය සහතික ලබා ගැනීමට පැමිණෙන පිරිසගෙන් උදේ කාලය පිරී පවතිනවා. මෙම තත්ත්වයේ දිවයිනේ සිසු ප්‍රදේශවල අදාළ කාර්යාලය ඉදිරිපිට දැකගත හැකි. ඒ අනුව ජනතාව අපහසුතාවට පත් නොකර කඩිනමින්ම ඔවුන්ට මෙම සහතික ලබා දීම සඳහා සුදුසු වේගවත් ක්‍රියාදාමයක් ආරම්භ කරන ලෙසයි අමාත්‍යවරයා දැනුම් දුන්නේ. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය අදාළ සහතික නිකුත් කිරීමෙන් රුපියල් මිලියන 200ක ආදායමක් මෙම වසරේ උපයා තිබෙනවා. ඒ අනුව ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ මෙම වසරේ උපයා ඇති සමස්ත ආදායම රුපියල් මිලියන 712ක් බවයි මෙහිදී හෙළිවුණේ. එමෙන්ම වෛද්‍ය පරීක්ෂණ සඳහා පෙනී සිටින අයගෙන් 58%ක් ඇස්පෙනීමේ දුර්වලතාවලින් පෙළෙන බවද හෙළි කර තිබෙනවා. 2015 ආපු ප්‍රමාණය වගේ දෙගුණයක්
දැන් සේවාව ලබා ගන්න එනවා. ඉතින් ඒකට අනිවාර්යයෙන්ම මේ අයට ඒ පහසුකම් ලබා දිය යුතු වෙනවා. ඒ සම්බන්ධව අපි කැබිනට් මණ්ඩලයත් ජනාධිපතිතුමාත් දැනුවත් කරලා අවශ්‍ය කඩිනම් පීවර ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙතන ලොකු තදබදයේට එක හේතුවක් තමයි 12 වෙනකන් තමයි ඔක්කොම එන්නේ. ඉතින් හවසට එනවා නම් කිසි තදබදයකින් තොරව පොලිමකින් තොරව හැමතැනකදීම වැඩ කරගන්න පුළුවන් මේ කරනවා. ඒ වගේම ජනතාවගිනුත් අපි ඉල්ලා සිටිනවා. කවුරු හරි වැරදි කරනවා නම් ඒ වැරදි කරුවන් අපිට දන්වන්න. මැතිවරණ සමයේදී මාධ්‍ය සමබර කිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන මැතිවරණ කොමිසන් සභාවට ලබා දිය යුතු බව ෆෙඩරල් සංවිධානය අවධාරණය කරනවා. පසුගිය ජනාධිපතිවරණයට අදාළ නිරීක්ෂණ අතුරු වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට එක්වීමෙන් ෆෙඩරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව කියා සිටියා. අපි හැමෝම එකඟයි මේ මැතිවරණය සාපේක්ෂව ප්‍රචණ්ඩත්වයේ අඩු මැතිවරණයක් හැටියට අපිට දකින්නට පුළුවන්. ගැතුම්කාරී තත්වයන් පහුගිය මැතිවරණ තුනක් ජනාධිපතිවරණ තුනක් සංසන්දනය කළ බැලුවහම අවම මට්ටමකට පත් වෙලා තිබෙනවා. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය රූපවාහිනී ගුවන්විදුලි සහ පුවත්පත් මේ නිහඬ කාල සීමාව තුළ මැතිවරණ කොමිසමේ උපදෙස් උපමාන බොහෝ දුරට අනුගමනය කරන්නට ක්‍රියා කළා. ඒ නිසා ඒක අපි ඇගයීමක් හැටියට මතක් කරන්නට කැමතියි. නමුත් මාධ්‍ය සමබරව පවත්වා ගැනීම මැතිවරණයකදී තාම තීරණාත්මකයි. අපි මැතිවරණ කොමිසමට යෝජනා කරන්නේ මාධ්‍ය ශ්‍රේණිගත කිරීමක් කරන හැටියට මැතිවරණ කාලය තුළ දෘශ්‍යබාධිත පිරිස සඳහා ඡන්දය භාවිත කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙහිදී කරුණු පැහැදිලි කළා. අපේ රටේ ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් දෘශ්‍යබාධිත පිරිස සිටිනවා. ඒ පිරිසට ඡන්දය පාවිච්චි කිරීම සඳහා බ්‍රේල් ක්‍රමය හඳුන්වා දීමේ අවශ්‍යතාවය තිබෙනවා. ඒ වගේම වැදගත්ම ගැටලුවක් මේ මැතිවරණයේදී අපි දැක්ක අනවශ්‍ය ලෙස අපේක්ෂකයින් මේ මැතිවරණ ඉදිරිපත් වීම. ඒ ඉදිරිපත් වීම හරහා මේ රටේ ජනතාවගේ මුදල් කෝටි 350කට වැඩි ප්‍රමාණයක් මැතිවරණ ක්‍රියාවලියට අනවශ්‍ය ලෙස වියදම් වුණා. මේ තත්ත්වය පාලනය කරන්නට අනාගතයේදී අවශ්‍ය නීති සම්පාදනය විය යුතුයි. අනවශ්‍ය අපේක්ෂකයින් පාලනය කිරීම සඳහා දුම්රිය ක්ෂේත්‍රයේ ඇති ගැටලු විසඳමින් සංචාරක කර්මාන්තයේ වර්ධනය සඳහා එම ක්ෂේත්‍රයේ යොදා ගැනීමේ වැඩපිළිවෙළ සකස් කරන බව රාජ්‍ය අමාත්‍ය සීබී රත්නායක මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. උත්සේ සමසා පාසල් නිවාඩු වල කිසි කෙනෙකුට ටිකට් එකක් බුක් කරගන්න පුළුවන් කමක් ඕනේ. ඒ නිසා අපේ අමාත්‍යංශයේ තියෙන වෙබ්සයිට් එක අක්‍රීයයි. මහජනතාව දැඩි අපහසුතාවයකට පත් වෙනවා. හැබැයි සංචාරක අමාත්‍යාංශයේ පෞද්ගලිකව කරන කට්ටියට බුක් කරපුවම ඒගොල්ලෝ මේ ටිකට් එකෙන් ඕන කෙනෙකුට ගන්න පුළුවන් ටිකට් එක 1500යි. ඒගොල්ලෝ විකුණන්නේ ටිකට් එක රුපියල් 6000කට. සා කඩිනම් පියවර ගත යුතු වෙනවා මේ පිළිබඳව විදේශිකයන්. එයාපෝට් එකේදීම ටිකට් බුක් කරන තැනක් දෙවෙනි කාරණේ තමයි ටිකට් එක ගන්නවා නම් ඩෙන්ටි කාඩ් නම්බර් එකක් හා සීමාවක් ඇති කරන්න. ටීම් එකක් යනවා කියලා කියනවා නම් ටීම් එකට සඳහා හැඳුනුම්පත් අංකත් සමඟ එවන්න කියලා. ඒ අවස්ථාව දෙන්නේ නැතුව මේක මාපිය එකක් හැටියට ක්‍රියාත්මක කරගෙන යනවා. ඩිජිටල් තාක්ෂණයත් එක්ක ක්‍රියාත්මක කරන හැම ස්ටේෂන් එකම අපි බලාපොරොත්තු වෙනවා 2020 වර්ෂයේදී වැඩ කරන වර්ෂයක් හා මහජනතාවට හිතසුව පිණිස ගමනාගමනය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පසුබිම සකස් කරගත යුතු වෙනවා. හැදෙන රටට වැඩෙන ගසක් තේමාවෙන් පැල දසලක්ෂයක් සිටුවීමේ දැවැන්ත වැඩසටහනක් ලබන මස පළමු වෙනිදා ආරම්භ කරනවා. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අමාත්‍ය SM චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ හැටියට ජනවාරි පළවෙනිදා මේ සතිය තුල පළ දසලක්ෂයක් සිටුවීමේ සතිය බවට අපි ප්‍රකාශනපත් කරමු. නම් කරලා තියෙනවා හැදෙන රටට වැඩෙන ගසක්. පළතුරු වර්ග හිටවන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ප්‍රයෝජනෙට ගන්න පුළුවන් දැව සඳහා ගස් අපි හිටවනවා. නගර අලංකාර කරන්න පරිසරය අලංකාර කරන්න අවශ්‍ය ගස්වැල් අපි හිටවන්න බලාපොරොත්තු වෙනවා. මී කුබුක් වගේ ගස් ජල මූලාශ්‍ර වලට අවශ්‍යයි. ඒ වගේ ස්ථාන වලට මේ පැලය ආරක්ෂා කරන්න අපි ආමසයා වසම් මට්ටමින් නිලධාරීන් හතරක් ඉන්නේ. ඒ හතර දෙනාට අපි බලාපොරොත්තු වෙනවා මේ පැල ටික බාර දෙන්න. වනගහණයේ තියෙනවා 29ක් විතර. අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුදු පහ තුල මේක 132කට විතර යන්න. ගෙවතු 20 ලක්ෂෙත් අපි ඉලක්ක කරගෙන තමයි මේ වැඩසටහන කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ විදුහල් වල, විහාරස්ථාන වල, නගර සභා, රාජ්‍ය සභා සහ රජයේ ආයතන වලත් මේ ගස් සිටුවීම අපි පළවෙනිදා ආරම්භ කරනවා. වන සතුන්ට ප්‍රයෝජනයට ගත හැකිවන පරිදි හා පරිසරය සුරකින පරිදි රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් පොල්පිතිගම පන්සියගම ප්‍රදේශයේදී ක්‍රියාත්මක වුණා.
රණින්ගල හීන්න කඳු ප්‍රදේශයේදී මෙම රුක් රෝපණ වැඩසටහන සිදු කෙරුණේ. වනසතුන්ට ආහාර සපයා ගැනීමට පහසු වන පරිදි අඹ, මී, සියඹලා, කොස් ආදී ශාක වර්ග රෝපණය කිරීම සිදුවුණා. මහා සංඝරත්නයේ ආශිර්වාද ඇතිව ප්‍රදේශයේ තරුණ තරුණියන් වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්වනවා. සුබ රාත්‍රියක්. www.itnnews.lk